Hi, ඔන්න මම අද හිතුවා day vlog එකක් කරන්න. අපි දැන් මේ ගෙදරට ඇවිල්ලා දවස් 5ක්. අද 5වෙනි දවස. ගොඩක් දුරට අස් කරලා ඉවරයි. හැබැයි ඩෙකරේට් කරලා, ඕගනයිස් කරලා, ඒ වගේ දේවල් කරලා තාම ඉවර නැහැ. ඒ වගේම විසිටර් රූම් එක සහ අපේ ඔෆිස් රූම් එක ඒ දෙකත් තාම හදලා ඉවර කරලා නැහැ. තාම හරියට දාලා නැති අපිට අවශ්‍ය අන්පැක් කරලා නැති බඩු ඒ රූම්ස් දෙකට දාලා තියලා තියෙනවා. ඉතින් මේ දවස්වල තාම අපි හිමීට අස් කරගෙන යනවා. ඕගනයිසින් කරන වැඩ, ඒ වගේම ගෙදර පොඩක් අස්සලට කරන දේවල්, මේ දේවල් වලට අවශ්‍ය බඩු ගන්නක් තියෙනවා. ඉතින් ඒ නිසා හිමීට තමයි ගෙදර වැඩ ටික කරගෙන යන්නේ. ඉතින් අද හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එක. මම හිතුවා අද එයාට පුංචි කේක් එකක් හදලා දවල්ට මොන හරි ලෑස්ති කරනවා කියලා. මොකද අපි හවසට මොකද අද හවසට අපි එළියට යන්න හිතාගෙන ඉන්නවා. ඒ නිසා මම හිතුවා අද දවල්ට මොනා හරි ලෑස්ති කරනවා කියලා එයාට. ඒ වගේම කේක් එක මම ඊයේ හදලා ඉවර කළා. මේ තියෙන්නේ මට gift එකකට ලැබුණු cookware set එකක්. මේක අපේ යාළුවෙකින් තමයි ලැබුණේ. අපි කලින් ගෙදර ඉන්නකොට තමයි මේ set එක ලැබුණේ ජනවාරි මාසේ. ඉතින් අපි මෙහෙට එනකොට පාවිච්චි කරන්න මම මේ ටික හැමම තියාගත්තා. ඉතින් මේකේ ගොඩාක් දේවල් තියෙනවා. මම හරි මාසාවෙන් හිටියේ මේ වගේ set එකක් අරගන්න. ඉතින් මට මේක ලැබුණා. Thank you so much. මම දන්නවා යාළා මගේ වීඩියෝ එක බලනවා කියලා. ඉතින් thank you ආලට මේ ලස්සන cookware set එක මට ගොඩාක් වැදගත්. මේ ටික මට ගෙන දුන්නට. ඔන්න මම මේ දේවල් පාවිච්චි කරන්න යන්නේ. ඊළඟ ඔන්න මේ ටිකෙන් මම දැන් කෑම හදන්න පටන් ගන්න යන්නේ. ඉතින් මුලින්ම අලුත්ම බඩු වලින් මම හස්බන්ඩ්ගේ බර්ත්ඩේ එකට තමයි කෑම හදන්නේ. ඉතින් මේ වගේ සෙට් එකක් මම ගන්නමයි හිතාගෙන හිටියේ. මොකද මගේ කලින් තිබුණ ඔක්කොම ටික පරණයි දැන්. හැබැයි අපිට පොඩි ප්ලෑන් එකක් තිබුණා මේ අවුරුද්දේ වෙන තැනකට අලුත් තැනකට යනවා කියලා. ඉතින් ඒ නිසා ඒ තැනට ගියාට පස්සෙම ගන්නම් කියලා මමත් හිටියා. ඉතින් ඒ අතරේදී තමයි මට මේ ටික යාළුවෙක්ගෙන් ලැබුණේ. ඉතින් ඒ නිසා මම මේ ටික තියාගත්තා මේ ගෙදරට ඇවිල්ලා පාවිච්චියට ගන්න. ඉතින් ඔන්න අද මුලින්ම මේ ටික මම පාවිච්චි කරන්න යන්නේ. ඔන්න ඒ අතරේ නංගි බබා චුට්ටක් අඬන්න ගත්ත හින්දා ඔන්න එයාවත් මම පොඩ්ඩක් ළඟට අරගෙන තමයි ඊළඟට වැඩ කරන්න පටන් ගන්නේ. මුලින්ම මේ ටික චුට්ටක් සෝද ගන්නවා. ඉතින් අලුතෙන්ම හින්දා චුට්ටක් සෝදන එක කොහොමත් හොඳයි නේ. ඒ නිසා මේ ටික සෝදලා ඉක්මනට යන පටන් ගන්නවා. හස්බන් එනවා ලංච් එකට. එයා ආවහම ඉක්මනට කාලා අපහු යන නිසා ඉක්මනට යන පටන් එයාට අල ටිකක් තෙම්පරාදු කරලා එයාගේ කෑම එක ඉක්මනට ලෑස්ති කරලා දුන්නා. ඊළඟට දෝනිට බඩගිනි වෙලා ඉන්නේ. දැන් එයාගේ කෑම එක ලෑස්ති කරනවා. ඒ වගේම රිහාන් කෑම කනවා. ඉතින් එයා නම් තනියම කන්නේ නිසා ටිකක් හැඩි කරනවා. මේ දඩි බිඩි වැඩ ටික පොඩ්ඩක් ඉවරුනහම දෝනිටයි පුතාටයි හදන කෑමවල රෙසිපීස් සාමාන්‍ය විදිහට වෙනද වගේම ඔයාලට මම අරගෙන එන්නම්. ඉතින් දැනට ටිකක් වැඩ වැඩි. තවම මෙතන මමත් හොරු වෙන ගමන් ඉන්නේ. අපි හැමෝටම අලුත් තැනක්. ඉතින් ඒ නිසා ටිකක් කල් ඕනේ මට වෙනද වගේම වීඩියෝ කරන්න, ඒ දේවල් එඩිට් කරගන්න, කාල වේලාව වෙන් කරගන්න. ඉතින් අද වීඩියෝ එක කරගත්තේ ටිකක් අමාරුවෙන්. හැබැයි මම හිතුවා මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම මම කරනවා කියලා. දැන් මම දෝනිට කෑම කවන්න පටන් ගන්නවා. එයා දැනට මෙන්න මේ චෑය එකේ තමයි කෑම කන්නේ, එයාගේ ස්විං එකේම. තව ටික දවසකින් යාටත් 6 චෑය එකක් අරගෙන යාව තියලා කෑම දෙන්න පටන් ගන්න ඕනේ. දැනට මේ විදිහට තමයි මම එයාගේ කෑම එක කවන්නේ.
අපේ රිහාන් අයියා දැන් කෑම කාලා කෑම නාලා ඉන්නේ. මෙයා දැන් මෙහෙම මරගෙන ගිහලා ඔක්කොම. ඒ තරමට එයා ඉඳුල් ගාගෙන ඉන්නේ දැන්. හොඳටම ඇඟ හැම තැනම. පිය වොෂ් කරගෙන මාරම වැඩ ගොඩක් කරා ගෙදර කිචන් එක දැන් නම් අනිත් පැත්ත හැරිලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ හේතුව හින්දා තමයි මම ටිකක් වැඩිපුර මීල් ප්‍රෙප් කරන්නේ. මොකද දැන් හස්බන්ඩ් එනවා සාමාන්‍ය උදේ කෑමට දවල් කෑමට ගෙදර. ඉතින් එයා එන වෙලාවට කෑම හදලා තියාගන්න බැරි වුණොත් එයාට හදලා තියෙන මොනා හරි දෙයක් එක්ක ඉක්මනට කාලා යන්න වෙනවනේ. ඉතින් ඒක හැමදාම කරන්න බෑ. දවසක් දෙකක් නම් එහෙම කාලා යන්න එහෙම පුළුවන්. ඉතින් හැමදාම මට මොකක් හරි හින්දා මෙයා දෙන්නගේ කෙනෙක්ගේ වැඩක් හින්දා මොනා හරි වෙලා කෑම හදාගන්න බැරි වුණොත් එහෙම එයාට හරියට කෑම කන්න වෙන්නේ නැහැ. ඉතින් අනිත් දේ තමයි එයා එන්නේ බ්‍රේක් එකට පැයක බ්‍රේක් එකක්. ඉතින් ඒ ඇවිල්ලා මම ඒ වෙලාවට උයන්න තියාගත්තොත් එයා ඒ බ්‍රේක් එකේදී බබාලත් බල්ලා දීලා ඊට පස්සේ කෑම කාලා යන්න ඕනේ. ඉතින් මේක ටිකක් හරදර එයා වැඩ කරන ගමන් ගෙදර එන්නේ. ඉතින් ඒ නිසා තමයි මම මීල් ප්‍රෙප් කරන්නේ. එහෙම නැති වුණොත් මීල් ප්‍රෙප් කරලා තියාගත්තේ නැති වුණොත් මට මේ අද වෙච්ච දේ තමයි වෙන්නේ. හරිම අමාරු උයාගන්න වෙලාවට මේ තියෙන්නේ මෙතන තත්ත්වේ. හැමතැනම තියෙනවා බඩු ඔක්කොම වොෂ් කරන්න. මේ තියෙන්නේ බිම. අපේ කියන කුක්කු බොනවා තනියම. ඉතින් මේ විදිහට හැඩි වෙනවා නිතරම හැම වෙලේම මම උයන්න තියාගත්තොත්. මොකද ඉතින් මේ රිහාන් දැන් කෑම කාලා ගිහිල්ලා මෙන්න මෙහෙම තමයි අද එයා කෑම කෑවේ. ඉතින් මට එයාව බලන්න බැරි වුණා. එයාට කෑම කන්න දීලා මම අනිත් වැඩ කරපු නිසා මෙන්න මේ විදිහට. ඉතින් එයා ඒ වගේ කියන කොට් එකේ ඉන්නවා. දෙන්නම නිදි නැහැ. ඊළඟට මම ආව කෑම කන්න. අද තියෙන ෆ්‍රයිඩ් රයිස් හදලා, බිත්තර අල තෙල් දාලා, පපඩම් බෙදලා, මිරිස් බෙදලා, මාළු බෙදලා. ඉතින් මේ දේවල් ටික තමයි මම ඉක්මනට හදාගත්තේ. ඊළඟට ඉතින් රිහාන් ආයෙත් එළියට ආවා. එයාට පපඩම් ඕනේ කිව්ව නිසා එයාට පපඩම් අකේම දීලා මම ඉක්මනට කෑම කන්න ගත්තා. කෑමක රසයි. ඉතින් මං කනවා. ඊළඟට හස්බන්ඩ්ගේ gift එක මම ලෑස්ති කරනවා. මේ තියෙන රිහානුයි මමයි එකතු වෙලා හදපු බර්ත්ඩේ කාඩ් එක. ඉතින් හදිස්සියේ තමයි මේකත් හදාගත්තේ. ඊළඟට යාගේ gift එක තියෙනවා. මේ තමයි යාට ගත්ත gift එක. ඉතින් මේ දෙක මට රැප් කරන්න මොකුත් රැපින් පේප එකක්වත් මොනවත් ගන්න බැරි වුණා. ඉතින් ගෙදර තිබුණු බෑග් එකකට දාලා දැන් ලෑස්ති කරලා තියෙනවා. හස්බන්ඩ් ආවම මේක දීලා කේක් එක කපන්න. Happy birthday to you. Happy birthday to you. Yay! Happy birthday, Appachi. Good. Kiss again. Thank you. Kiss you again. Yum. විදිහට තමයි අපි කේක් එක කැපුවේ. මම කේක් එකේ වීඩියෝ එකක් ගන්නම් කියලා හිතේ මම වීඩියෝ එකක් අරගෙන නැහැනේ. ඉතින් මේ තියෙන මම හදපු කේක් එක. ඊළඟට ඉතින් අපි ෆොටෝස් අරගත්තා. මේ ඉන්නේ අපේ චූටි කියානයි රිහානුයි. ඉතින් බැක්ස්ටත් ඉන්නවා. එයාටත් කේක් දුන්නා. මේ වගේම තවත් වීඩියෝස් බලන්න දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. ඉක්මනටම තවත් වීඩියෝ එකකින් හමු වෙමු. බයි.